මම පුද්ගලිකවම මේ දේශපාලනයට එන්න කලින් නේපාලයේ සහ භූතානයේ කොහොමද මේ ජල විදුලිය උත්පාදනය කරලා ඉන්දියාවේ ග්‍රිඩ් එකට ඉන්දියාවේ ඉල්ලුමට එක සපයන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ප්‍රොෆෙෂනලි සම්බන්ධ වෙලා තියෙන නිසා මම මේ සම්බන්ධයෙන් හොඳ දැනුවත්කමක් මට තියෙනවා. නිවුස් වලට ඒක ක්ලිප්ස් වාගයක් ගියා මම දැක්කා. එතන මේ මම නොටිස් කරපු එක දෙයක් තමයි මේ ඉන්දියාවත් එක්ක තියෙන ෆ්ලිප් ෆ්ලොප් එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ කලින් මට මතකයි ඒ කට්ටිය කිව්වා මේ ඉන්දියාවත් සමග ඔය මන්නාරමේ අපි දැන් සුලම් බලය සම්බන්ධයෙන් වෙච්ච කතාවේදී ඒගොල්ලොන්ගේ කලින් මතය වුණේ කිසි විදිහකටත් මේකට ඉන්දියානු ආයෝජන අවශ්‍ය නැහැ. මොකද ඒකෙන් කියන්නේ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහි ආයෝජනය කළා සල්ලි ටික ආයෙත් ඉන්දියාවට අරන් ගියොත් තෙල් ගේන කොටත් එහෙමමයි නේද? ඉතින් ඒක වෙනස මොකද්ද කියන වාගේ කතාවක් තමයි කලින් කිව්වේ. ඊට පස්සේ මං අහගෙනයි කියනවා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ආයෝජන කියන එක සම්බන්ධයෙන් නෙමෙයි, මේක තරගකාරීත්වයක් සහ විනිවිදභාවයකින් ආයෝජන අරන් එනවා නම් ඒක ගැටලුවක් නැහැ වාගේ කියලා. දැන් මම ඔය මේ ටොරොන්ටෝ මේ කතාවේදී දැක්ක දෙයක් තමයි එතුමගෙන් මං හිතන්නේ කවුද අහනවා ප්‍රශ්නයක්. ඒකට එතුමා උත්තරයක් දෙනවා මේ රැහන් පද්ධතියක් හදන එක නම් වෙන්නේ නැහැ කියලා. හරිනේ? ඒ කියන්නේ එතන මං හිතන්නේ දැන් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි අපි ආයෝජන ගෙනල්ලා ලංකාවේ ආයෝජන හරි මොකක් හරි ගෙනල්ලා දැන් ගිගාවොට් මේ ගැඹුරු නැති මුහුදේ අපිට 26ක්ද 29ක්ද විශාල ප්‍රමාණයක් ජලනය කරන්න පුළුවන් නම් අපේ අවශ්‍යතාවයට වඩා එහෙමනම් මේකේ අදහස වෙන්නේ මේ ජලනය කරන විදුලිය අපි අපනයනය කරන්න ඕනේ කියන එක. ඉතින් අපනයනය කරන්න බෑ රැහැම් පද්ධතිය හදන්නේ නැතුව. ඒ කියන්නේ මේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකක් හදන්න ඕනේ ලංකාවේ ඉඳලා ඉන්දියාවට. ඉතින් ඒක එහෙම දෙයක් ඒක කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ. මේ මට තේරෙද්දි විදිහට ඔහු කිව්වේ මේවා නම් බලාපොරොත්තු වෙන්න එපා මේ ළඟදි වෙන දේවල් නෙමෙයි කියලා. එතකොට දැන් හැබැයි අපි දකින්නේ මේක සම්පූර්ණ වෙන විදිහකට. දැන් මම දකින්නේ දැන් ලෝකේ වැඩිපුරම සීග්‍රේන් වර්ධනය වෙන්නේ ඊළඟ අවුරුදු 10ේදී තමිල්නාඩු, ආන්ද්‍ර, තෙලංගානා, කේරළ, කර්ණාටක කියන ප්‍රාන්ත පහ. එතකොට ඒවා රටවල් හැටි ඇත්ත වශයෙන්ම විශාල ප්‍රාන්තනේ. ඒවා මම හිතන්නේ සමස්ත ජනගහනය මිලියන් 500කට වඩා ඉන්නවා. එතකොට ඩෙලොයිට් කියන ජාත්‍යන්තර කන්සල්ටින් ෆර්ම් එක කියලා තියෙනවා තමිල්නාඩු විතර 2032 වෙනකොට ඒගොල්ලොන්ගේ දළදේශ නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියනයක් වෙයි කියලා. මහා විශාල දැවැන්ත ආර්ථිකයක් නිර්මාණය වෙනවා අපේ මේ අසල්වැසියාගේ මේ මේ රටේ. එතකොට අපි ඒකෙන් ඒ රැල්ලෙන් අපි ප්‍රයෝජනයක් ගන්න එපා. ඒ growth එක අපි leverage කරන්න එපා. එතකොට ඒක leverage කරගන්න නම් ඒ growth එකට අපි දායක වෙන්නේ කොහොමද? අපේ රටේ මේ 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 කෘෂිකර්මාන්තයේ යෙදිලා ඉන්න පුද්ගලයා කොහොමද මේකට supply chain එකට දායක කරන්නේ? එහෙම නැත්නම් අපේ කුඩා හෝ මධ්‍යම පරිමාණයේ කර්මාන්තයක් කරගෙන යන එකන කොහොමද අර අපි කියනවා ගෝලීය එහෙමත් නැත්නම් කලාපීය නිෂ්පාදන ජාලයට එකතු කරන්නේ. එහෙමත් නැත්නම් මොකක් හරි සර්විස් එකක් කරන කෙනෙක්. අපි කොහොමද ඒකට යහ කරන්නේ? ඒ වගේ තමයි අපිට ඉලෙක්ට්‍රිසිටි එක්සස් තියෙනවා නම් අපිට හදන්න පුළුවන් නම් අපි ඒක අතනට දෙන්න ඕනේ. ඒතකොට මට ලොකු ගැටලුවක් තියෙනවා මේ ඇයි එහෙම කිව්වේ කියලා. එතකොට ඒ ෆොරින් පොලිසික සම්බන්ධයෙන් කතා කරාද මොකද කියලා මම දන්නේ නැහැ. මොකද මට දැනෙච්ච විදිහට එතුමා කිව්වේ මේක ඉන්දියාවෙන් ආපු යෝජනාවක්. ඒ නිසා අපි මේකට සම්බන්ධ වෙන්න කැමති නෑ වගේ කතාවක්. හැබැයි ඇත්ත වශයෙන්ම මේ කතාව මට මතකයි දැන් අවුරුදු මම හිතන්නේ 25කට වගේ එහා ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. මට හොඳට මතකයි 1990 ගණන්වල හොඳේ මම මේ කොළඹ වාණිජ මණ්ඩලයේ ආර්ථික කමිටුවේ මේ සමාජිකයෙක් හැටියට වැඩ කරනකොට ස්වේච්ඡාවෙන් ඒක බොහෝ දෙනා මම මේ මමත් ඒ කාලේ අර බැංකුවේ මේ ඉහළ නිලධාරියෙක් හැටියට සම්බන්ධ වුණේ
මට මතකයි මේ සාකච්ඡාව එදා ඉඳන් තිබුණා. ඔය අනිත් එක මම පුද්ගලිකවම මේ දේශපාලනයට එන්න කලින් ආසියානු සංවර්ධන බැංකුව හරහා නේපාලයේ සහ භූතානයේ කොහොමද මේ ජල විදුලිය උත්පාදනය කරලා ඉන්දියාවට ඉන්දියාවේ ග්‍රිඩ් එකට ඉන්දියාවේ ඉල්ලුමට එක සපයන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම ගොඩාක් ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි සම්බන්ධ වෙලා තියෙන නිසා මම මේ සම්බන්ධයෙන් හොඳ මේ දැනුවත්කමක් මට තියෙනවා. මොකද අපි ඒ සම්බන්ධයෙන් ඒ රටවල් වල ගිහිලා වැඩ කරා. මම පූතානේ අවුරුදු කිහිපයක්ම යනවා එනවා නේපාලෙත් එහෙම. ඒතොර අපි උත්සාහ කරේ කොහොමද අපි විදේශ ආයෝජන ගෙනල්ලා මේ නේපාලයේ ජලවිදුලිය අපනයන කර දැන් අද වෙනකොට නේපාලයේ අපනයන ආදායමෙන් සෑහෙන කොටසක් ලැබෙනවා මේ විදුලිය අපනයනය කරලා ඉන්දියාවට. එතකොට මුල කාලේදී අපි කියන පවර් පර්චේස් ඇග්‍රීමන්ට් කියලා මෙව්වා ගහනකොට නේපා මේ ඉන්දියාවට වාසි වෙන විදිහට තමයි ඒවා මේ මේ ඒ පවර් පර්චේස් ඇග්‍රීමන්ට් මේ අස්සන් වුණේ. හැබැයි පස්සේ කාලෙදී ඒවා අතිශයෙන් සමසේ බෙදලා යන විදිහට දියුණු වෙලා තියෙනවා. ඉතින් මම නම් දකින්නේ අත වශයෙන්ම මගේ ලොකු වෙනසක් තියෙනවා මෙතන. අපේ සහ ඔවුන් විශ්වාස කරන දේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ තමයි අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු 10 12 15 ඉන්දියාවේ වර්ධනය අපි පාවිච්චි කරන්න ඕනේ අපේ දලදේශ නිෂ්පාදනය වැඩි කරගන්න, අපේ රැකියා නිර්මාණය කරගන්න, අපේ කර්මාන්ත ශක්තිමත් කරගන්න. මොකද අපි බලන්න ඕනේ අර විශාල දැවැන්ත වෙළඳපොළ සහ ඒකට අවශ්‍ය මේ සැපයුම ලබා දීම සම්බන්ධයෙන්. මොකද අපි දකින මොඩල් එකේ ඉන්දියාව ලොකු රෝල් එකක් ප්ලේ කරනවා.